හෙඩ්ලයින් වලින් එහාට ගිය සියත පත්තරේ. මෙන්න මෞබිමේ ප්‍රධාන සිරස්තලී මිනුවන්ගොඩ ඡන්ද අපේක්ෂකව ඝාතනය කර ගෙටත් ගිනි තියලා කියලා කාරණාවක් අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. දිවයිනෙන් උපුට ගන්න මං කොටහේනි මහදවල් වෙඩි තැබීමක්. ඒ අතරේ අර සරසවි සිසුවිය ඝාතනය වීම පිළිබඳවත් තව තවත් වාර්තා අපට දකින්නත් ලැබෙනවා. මේ වගේ සිද්ධි දාමයක් සිදු වෙමින් තිබෙන පසුබිමක් පරිසරයක් තුළ අපි දැන් සම්බන්ධ කරගෙන ඉන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයා. සුබයි කියන්න තරම් නිවුස් නෑ ප්‍රකාශකතුමා. රටේ මේ මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳව ගත්තාම එක පැත්තකින් ලොකු ආර්ථික අර්බුදයක සටනකයේ දෙන්න වෙන අතරේ ජීවිතත් අනාරක්ෂිත වෙලාද කියලා හිතෙනවා. මෙහෙම නිවුස් බලනකොට මේ මහදවල් වෙඩි තියාගෙන යනවා සිද්ධි දාමයක් රැල්ලක් ඝාතන රැල්ලක් කොටින්ම කිව්වොත් මේවා මෙහෙම වර්ධනය වෙන්නේ රටේ නීතියක් සාමයක් හරියට ක්‍රියාත්මක නොවන නිසාද කියලා ඇතැම් අය ප්‍රශ්න කරනවා. සැක ඇති වෙලා තියෙනවා. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන කාරණයක් නම් දැන් අපි ඔය මනුෂ්‍ය ඝාතන දිහා බැලුවාම සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ ඝාතන රැල්ලක් තියෙනවා. රැල්ලක් යදුම් පසුගිය කාල සීමාවේ යම්සි වෙඩි තැබීම් රාශියක් සිද්ධ කරා වුනේ මද්දව්‍ය ජාවාර මහා සිදුවෙන සිද්ධීන් සමග. ඉතින් ඒ සම්බන්ධව පොලිසියට යම්කිසි වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධව සේල බලලා කටයුතු කිරීම සහ ඒවා වෙනස්වීම ඒ සඳහා ඇත්තරම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. දැන් කාලෙ කිසි ජනවාරි සාමාන්‍යයෙන් වාර්ෂිකව ගත්තොත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් තමයි වාර්ෂිකව ගත්තොත් සාමාන්‍යයෙන් 520ක් 30ක් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. දැන් ගිය වර්ෂයේ ගත්තත් මේ ප්‍රමාණය නම් වෙඩිතැබීම් සිද්ධ වුණා 50ක් විතර වෙඩිතැබීම් නිසා ඝාතන වුණු සංඛ්‍යාවක් 50ක් වගේ මගේ මතකයක් තියෙනවා. හරියට කියන්න බැහැ. කෙසේවත් ඒ ප්‍රමාණය ආවත් ගිය අවුරුද්දේ සංචාලකන ගත්තහම විශාල වැඩිවීමක් මනුෂ්‍ය ඝාතනවල නැහැ. මනුෂ්‍ය ඝාතන ප්‍රතික 10ක වැඩිවීමක් විතරයි තියෙන්නේ වෙන අවුරුද්දට සාපේක්ෂව. නමුත් මේවා ප්‍රචණ්ඩත්ව වැඩිවීමක් විතරම ප්‍රචණ්ඩත්ව වැඩිවීම තුළ මේ මනුෂ්‍ය ඝාතන බොහෝ වෙලාවට දැන් අපි කොළඹ විශ්වවිද්‍යාලය කොළඹ ප්‍රදේශයේදී ඝාතන වීම ඊට කොටවේර ප්‍රදේශයේදී වයස අවුරුදු 18ක දරුවෙක් සිය අවිසින් පොලිසිය ඝාතනය කිරීම මේ වගේ ඝාතන මේ වගේ රාශියක් කියලා මේවා ඔක්කොම නිවස තුළ පෞද්ගලික පරිසරය තුළ නිර්මාණය වෙන දේවල්. මේවා පාලනය කරන්න තියෙන්නේ සමාජයේ වෙනස් කාරණා. ඒ සඳහා සමාජයේ යම්කිසි සමාජීය වගකීම් නිසි යුතු උපරිම සූදානම් විය යුතුයි. එවැනි සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා ඒකට මේවා පුළුවන් අපි ජීවිතයෙන් පසු විමර්ශනය කරන්න සහ මේ වගේ දැනුවත් කිරීම කරන්නට සමාජයේ තවත් අනිකුත් සංවිධාන සහ ක්‍රියාවන් ඒ සඳහා යම්කිසි ආකාරයක දැනුවත් වීමක් සහ කතිකාව ගැටිය යුතුයි. කොහොමද මේ තරුණයන්ගේ ක්‍රියාකලාපයේ මේ ක්‍රීතියන්ගේ ක්‍රියාකලාපය ඒ වගේ දේවල් ඒවා ඇත්තරම පුදුලි ප්‍රාසහා සහ පුදුලන්ගේ විවිධ හැසිරීම රටාවක්. නමුත් අවුරුද්දට ගත්තොත් දැන් ඔබ කියපු මුණුවන්ගොඩ සිද්ධියේදී ඇත්තටම දැන් උදාහරණයක් විදිහට පුවත්පතේ පළවෙනවා මේ අපේක්ෂාවක් කියලා ඡන්ද අපේක්ෂාවක්. ඇත්තරම එය පුවත්පතේ මාතෘකාවක් විදිහට මතුණාට ඒ කාරණේදී දැනට අනාවත් වෙලා නැහැ කවුද ඝාතකයා කියලා. නමුත් ඒ ඡන්ද අපේ ඡන්ද සඳහා අපතම්පත් කරපු කාන්තාවක් තමයි. නමුත් දැනට තිබෙන වාසාවන් අනුව ඇය නාමලේකරින් නම් විපත් කිරීම හෝ ඇය කිසිම පුද්ගලයෙකුට හෝ පක්ෂයකට හෝ අභියෝගයක් ඇතිවන මට්ටමේ කෙනෙක් නෙවෙයි කියන එක විමර්ශනී ධාරින් බුද්ධිධාරින් තහවුරු කරලා තියෙනවා. ඒ නිසා එය වෙනවා ඇයි මේ මනුෂ්‍ය ඝාතන සිදුවෙලා තියෙනවා. ඒ කාරණවල ජනාවරණ සිදුවයක් තමයි එවැනි දෙයක් පාදක වෙන්නට බැහැ මේ ඝාතනය සමය වෙනත් සොරකමක් කරන්නට ගිය පුරුදු දෙයක් හෝ පස්ගිල්ට සිදුවයක් කියන එකයි දැනට අපිට හැඟෙන්නේ. කෙසේ වුවත් එය මාතෘකාවක් විදිහට මතු වුණාට ඒ කාරණය මේ ඝාතනය සම්බන්ධයෙන් පැහැදිලි සම්බන්ධතාවයක් නැහැ කියන එක තමයි දැනට කෙනෙක් දීලා තියෙන්නේ. මේ ආකාරයට තමයි මේ කරුණු පැහැදිලි කරන්න පුළුවන් වගේ. මොකද සමාජයේ අපරාධ සිද්ධ වෙනවා නම් කරුණු කාරණා රාශියක් තියෙනවා. විශේෂයෙන්ම සමාජයේ තියෙන ගැටලු ආර්ථික සමාජීය ප්‍රශ්න ඒ වගේම ආගමික දේශපාලන සහ සංස්කෘතික ගැටලු මත තමයි සමාජයේ අපරාධ අඩු වැඩි වීම උච්චාචන වීම තීරණය වෙන්නේ. ඒවා වැඩි වෙනකොට ස්වංශිකාරකම් වැඩි වෙනකොට එවැනි දේවල් වැඩි වෙනට පුළුවන්. නමුත් පොලිසිය තියෙන වගකීමක් අපි විදිහට අපිට ඒවා පාලනය කිරීමට විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ කරන සහ මධ්‍යම ජාවරම් කරලා ඒ කාර්යභාරය අපි සම්පූර්ණ කරනවා. ඔව් මාධ්‍ය ප්‍රකාශකතුමනි දැන් ඔය බොහෝ සිද්ධීන් වලට අදාළ අයව පසුව හෝ අත්තරංගුවට ගැනීම අපිට දකින්න ලැබිලා තියෙනවා. ඒවා ඒ කියන්නේ අපට නීතිය ක්‍රියාත්මක වීම එහෙම නැත්නම් පොලිස් පරීක්ෂණ බොහොම හොඳින් ක්‍රියාත්මක කරනවා පේන්න තිබුණට එහෙමත් වෙලත් දැන දැනම මේම වැරදි කරන්න හේතුව මොකක්ද එතකොට? ඔව් ඇත්තටම හොඳ දෙයක් කියවතගේ මේ අපරාධකරුවන් ගත්තාම ඔබ දන්නවා අපරාධයක් සිදු වෙච්ච ගමන් අපි දන්නවා මේ ආවලා මේ අයගේ සම්බන්ධතාවය මේ ආවලාගේ
මේ සම්බන්ධතාවය හරහා මේ සිද්ධ වෙලා තියෙන එක අපි හඳුනාගන්නවා. පැය කීපයක් ඇතුළත හඳුනාගන්නට අත්අඩංගුවට ගන්න ප්‍රමාද වෙන්නේ සැකකරු සහ ඔහු වෙඩි තැබුවා නම් වෙඩි තැබූ සුවක්කුව අත්අඩංගුවට ගැනීමට අංගුෂ්ඨ කාලයක් ගත වෙනවා. මොකද ඔහු මේව සංගවල කරන නිසා. නමුත් අපි හඳුනාගන්නවා මේ රැල්ල. ඒකේ තේරුම තමයි අපි මේ පුද්ගලයා ගැන අපි දන්නවා. ඒක හේතුව ඔවුන් කලින් අත්අඩංගුවට පත් වෙලා ඔහු පිළිවෙල විමර්ශනය කරලා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ බොහෝ අය නඩු තිබෙන අය. වාර්ය පොළ පසුගිරෙන සදාස්නිය ඔහු කියලාට නඩු 24ක් විශේෂ රැඳි සංඛ්‍යාවක් නඩු ඒ පුද්ගලයා කිව්වා. මුළු පවුලටම නඩු පැවරීම කළා කියලා අංගිකරණය. ඒ කියන්නේ දැන් මේ වැරදි සඳහා අපි පොලිසිය වශයෙන් අපේට කරන්න තියෙන කාර්යභාරය තමයි ඒ සම්බන්ධව සැකරුව අත්අඩංගුවට ගැනීම, දැඩි විමර්ශනය කිරීම, අධිකරණයට ඉදිරිපත් කළා. ඒ දී මේ ක්‍රියාදාමයට යොමු කිරීම. නමුත් ඔවුන් නැවත සමාජගත වීම තුළ ඔවුන් නැවත අපරාධ වලට පෙළඹෙනවා. ඉතින් එවැනි මානසිකත්වයක් නිර්මාණය වෙන්න සමාජයේ මම එකයි කියුවේ සමාජයේ තියෙන පුළුවන් යම් යම් හේතුන්. ඒ හේතුන් සම්බන්ධව ඔබේ මාධ්‍ය ආයතනවල මම කරා අත්සාවක් ඇති යුතුයි. ඇයි මේ මොකද බන්ධනාගාරගත වෙලා කරෙක්ෂන්ස් ඒ කියන්නේ නිවැරදිකරුවෙක් බවට පරිවර්තනය කිරීමට පෙර ඔවුන් සමාජයේ වැරදිතම රාශියක් කරනවා. මොකද එක නඩුවකට නඩුව විමසලා අවසන් කරලා ඔහුට දඬුවම් දෙන්න කලින් අපරාධ රාශියක් ඔවුන් විසින් සිදු කරනවා. සමාජයට ඔහු දඬුවම එන්න කලින් නඩුවට දඬුවම් එන්න කලින් සමාජයට ඔහු මෙලොව සමුගන්න අවස්ථාවක් ඕන තරම් තියෙනවා. මේ සංවිධානාත්මක අපරාධ කරුවන් මෙන් පත්තක් සමාජය තුළ තියෙනවා කියන එක අපි සමාජයේ බැලි බලමුද පේන දෙයක්. අන්න ඒක මිනිසුන් ආවේගශීලීව කටයුතු කිරීමට සමාජයේ තියෙන අලුත් සත්‍යයන් බලපාන විශේෂයෙන්ම සමාජ මාධ්‍යලා භාවිතා කිරීමේදී තිබෙන සදනවත්කම අනවබෝධය සහ ඒවෙන් ලබා ගත යුතු සැබෑ ප්‍රතිඵලය ලබා නොගෙන සාම පාසුවෙන් වින්දනයක් ලබන්න පුළුවන් දේවල් ලබා ගැනීම සරල දේ ලබා ගැනීම සහ ඒවායේ තියෙන අර ඒ කියන්නේ සමාජයේ සංස්කෘතියට සහ සමාජයේ සමාජ වටපිටාවට නොගෙන තියෙන දේවල් උපහා ගැනීමට පෙළඹීම තුළ මේ වගේ සත්‍යයන් නිර්මාණය වීමත් අපිටම දක්නට පුළුවන් වගේ මේවා ටිකක් විග්‍රහ කරලා කතා කරන කාරණා කියන එක තමයි අපේ අවබෝධය. ඔව් අවසන් වශයෙන් දැන් මේ මහා ජනතාව තුලින් ඒ නතලොස්සයි අවසන් වශයෙන් බැලුවා මේ අපරාධ සහ අපරාධ කරුවන් බවට පත් වෙන්නේ. හැබැයි ඒ වුණාට ඒ එකම පොලිසිය නිලධාරින්ගේ ක්‍රියාත්මක වීමුත් ඒවා හා සම්බන්ධ වීමුත් අපිට වැඩි වැඩියෙන් අහන්න දකින්න ලැබෙනවා. සමාජයට විතරක් නෙමෙයි පොලිසියටත් සිස්ටම් චේන්ජ් එකක් ඕනේ නැද්ද? පැහැදිලිව සමාජයක් වෙනස් වෙනකොට පොලිසියක් කොහොමද වෙනස් වෙනවා? අන්තිම පොලිසිය කියන්නේ සමාජයේ පවතින එක්තරා කුලකයක් වගේ. එතකොට සමාජයක් වෙනස් වෙනකොට ඒ කුලකයක් වෙනස් වෙනවා. ඒ වගේම තමයි පොලිසිය පමණක් නෙවෙයි තව බොහෝ ආයතනවල වැඩි අඩුපාඩු සංසිද්ධ කරන නිලධාරීන් ඕන තරම් ඉන්නවා. නමුත් පොලිසිය වාර්තාවෙන් වැඩි ඒක හේතුව තමයි මාධ්‍ය සම්බන්ධතාවය නිරන්තරයෙන් පොලිසිය සහ පොලිස් නිලධාරීන් සමග වැඩි. ඒක පොලිසියේ තොරතුරු මාධ්‍යවලට වාර්තා වීම වැඩි. ඒ වගේ මාධ්‍යවල වාර්තා කිරීමත් වැඩි. මොකද රජයේ පොලිස් කොස්තාපල්වරයාගේ ක්‍රියාකලාපයෙන් රජය නියෝජනය කරමින් සිදුවෙන දෙයක් නිසා මුල්ලෑඳුමක් ඇඳගෙන කරන දෙයක් නිසා ඒවා වාර්තා වීම වැඩි පත්‍යක් තියෙනවා. ඒ වගේම තමයි අංශ අපරාධයක් අංශ දෙකට පෙළඹිලා පොලිස් නිලධාරීන් සතුටු කරනවා නම් සමාජයේ තියෙන එකරාම කැඩපතක් වෙන්න පුළුවන්. මොකද පොලිස් නිලධාරියන්ට මම කියපු සමාජ මාධ්‍යාලත් එක්ක වර්තමාන වෙනකම් ජීවත් ඒවත් එක්ක ආපු තරුණයෝ තමයි අද දිනේදී මේ පොලිසියට බඳවගෙන ඉන්නේ. ඒ නිසා ඒ හරහා සමාජයේ යම් යම් අඩු තියෙනවා නම් යම් තත්ත්වයක් ඒ තත්ත්වය පොලිසිය තුළටත් එන්නට පුළුවන්. නමුත් අපි මේ විනය හරහා පාලනය කරන ඒ විතරක් නෙවෙයි අපි විශේෂත්වය තමයි කිසිම පොලිස් නිලධාරියෙක් කියලා යම් කිසි වරදක් කරලා තියෙනවා නම් ඔහුව මගහැරීම නිලයෙන් තරාතිරම පැත්තක තියෙන කිසිම ආකාරයක ඔවුන්ව අපරාධයක් කරලා එන්න බේරීමට මගහැරීම ආරක්ෂා කිරීමට කටයුතු කළ නැහැ. පොලිස් නිලධාරීන් ඉදිරිපත් වෙලා ඔවුන්ට විරුද්ධව සාමාන්‍ය පුරජයට නීතිඥාත්මක ආකාරයටම නීතිඥාත්මක කළ තියෙනවා සෑම අවස්ථාවකදී. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි සම්බන්ධ කරගත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිදිච්ච නිහාල් තල්දුව. මොකද මේ වෙලාවේ මේ සිද්ධි දාමයක් තියෙනවා කතා කෙරෙන කතා බහට ලක් වෙන ඒ සියල්ලත් එක්ක දැන් පොලිසිය අවසාන ප්‍රශ්න අපේ අර යොමු කළේ පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් බරපතල ප්‍රශ්න ජනතාවට තියෙන නිසා අපිට ඇහෙන නිසා. හෙඩ්ලයින් වලින් එහාට ගිය සියත පත්තරේ.